පිරිමින් පිස්සුවටන්න හේතුවෙන කාන්තාවන්ගේ අමුතු ගති ලක්ෂණ. සමහර කාන්තාවන් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ පෙම්වතාගේ හෝ වෙනත් පිරිමින්ගේ ආකර්ෂණය තමන් වෙත රඳවගන්න විශාල වෙහෙසක් දරනවා. විවිධකාරයේ විලාසිතාවන්, වේශ නිරූපණ, කොණ්ඩ මොස්තර විතරක් නෙමේ, සමහර කාන්තාවන් ඒ සඳහා ප්ලාස්ටික් සර්ජරි පවා කරනවා. නමුත් බොහොමයක් පිරිමින් කාන්තාවන් වෙත ආකර්ෂණය වන්නේ කාන්තාවන් හීනකින්වත් නොහිතන ඉතාම කුඩා දේවල් වලටයි. බොහෝ විට ඒවා එක්ක කාන්තාවන්ට ආවේණික වුණු අව්‍යාජ ගති ලක්ෂණ වෙන්නත් පුළුවන්. කොහොමුණත් ශක්තිමත් වගේම ආදරණීය සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම් මෙවැනි දේවල් පිළිබඳ දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. අපි එකින් එක කතා කරලා බලමු. පළමුවෙන්ම කාන්තාවකගේ සිනහව. සිනහව කියන්නේ කාන්තාවන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් ඉතාම ප්‍රියමනාප පෙනුමක් වගේම හැඟීමක් ලබා දෙන දෙයක්. මේ අතරින් කාන්තාවගේ අව්‍යාජ සහ සුන්දර සිනාවන් සඳහා පිරිමි පුද්ගලයන් දැඩිසේ ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් මහාණ්ඩින් සිනාසෙන කාන්තාවන් කෙරෙහි පිරිමි පුද්ගලයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙනවා. ඊට අමතරව නිතරම සිනාමුසු මුහුණින් සිටින කාන්තාවන් ඉතාම සැහැල්ලු විනෝදකාමී චරිත විදිහට දකින නිසා තමයි පිරිමින්ගේ එවැනි කාන්තාවන් වෙත වැඩි ආකර්ෂණය ළඟා වෙන්නේ. දෙවෙනි කරුණ තමයි ස්වභාවික පෙනුම. බොහොමයක් කාන්තාවන් පිරිමින්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගන්න මේකප් සහ විවිධ ආකාරයේ ආලේපන වර්ග පාවිච්චි කරනවා. නමුත් බොහොමයක් පිරිමි කාන්තාවන් මේකප් තවරගෙන ඉන්නවා දකින්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කැමති කාන්තාවන් මේකප් හා ආලේපන වලින් තොරව ස්වභාවික සුන්දරත්වයෙන් ඉන්නවා දකින්න. තුන්වෙනි කාරණාව, පෙම්වතිය හෝ බිරිඳ තමන්ගේ ඇඳුම් ඇඳගෙන සිටිනවා දකින විට පිරිමි පුද්ගලයා ඇය වෙත වැඩි ආකර්ෂණයක් දක්වනවා. කාන්තාවන් ඔවුන්ගේ ශරීර ප්‍රමාණයට වඩා විශාල වෙන ෂර්ට් හෝ ටී ෂර්ට් ආදිය ඇඳගෙන සිටින විට ඔවුන්ගෙන් සරාගී පෙනුමක්ද දිස්සෙන නිසා පිරිමි පුද්ගලයන් ඒට මහත්සේ ඇලුම් කරනවා. පිරිමින් ආකර්ෂණය කරගන්න හතරවන ලක්ෂණය වන්නේ කාන්තාවගේ කොණ්ඩේ. මෙහිදී සංකීර්ණ කොණ්ඩ මෝස්තරය දු කාන්තාවන්ට පිරිමින් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවට සැහැල්ලු ලෙස කඩා දමන ලද හිසකෙස් සහිත කාන්තාවන්ට පිරිමින්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වෙනවා. ඒ වගේම තමන්ගේ බිරිඳ හෝ පෙම්වතියගේ නින්දදී අවුල්ුණු හිසකෙස් දැකීමටද පිරිමින් බොහෝසේ ආශා කරනවා. පිරිමි පුද්ගලයන් පිස්සුවටන කාන්තාවන්ගේ මීළඟ ගති ලක්ෂණය තමයි තොල් සැපීම. කාන්තාවන්ගේ 64 මායම් වලටත් මේක අයිති වෙනවා. මෙහිදී කාන්තාවක් විසින් දෙතොල් සපාගෙන සිටීම මගින් පිරිමියෙකුගේ අවධානය ඉතාම ඉක්මනින් තමා වෙත ලබා ගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. කාන්තාවන්ගේ මෙම ක්‍රියාව පිරිමින්ව සරාගී ලෙස ආකර්ෂණය කරගන්නා අතර කාන්තාවන් නිතර නිතර මෙසේ කරයි නම් පිරිමින් ඔවුන් වෙත තදින් ආදරෙන් වෙලීමට උත්සාහ ගන්නවා. එසේම තම විහිළුවලට සිනාසෙන කාන්තාවන් කෙරෙහිද පිරිමින් වැඩි අවධානය යොමු කරනවා. මෙහිදී විහිළුන් තේරෙන හොඳ හාස්‍යයක් තිබෙන කාන්තාවන් කෙරෙහි පිරිමින් වැඩි ආකර්ෂණයක් දක්වනවා. තම විහිළුවලින් කාන්තාවක් සිනාසෙන විට එම පිරිමි පුද්ගලයාට තමා පිළිබඳ විශ්වාසයක් වගේම අභිමානයක්ද ගොඩනගෙනවා. මීළඟ කාරණයේදී ඇතැම් පිරිමින් ඔවුන්ගේ නමින් කාන්තාවන් ආමන්ත්‍රණය කරනවාට වැඩි කැමැත්තක් දක්වනවා. මෙහිදී පෙම්වතිය හෝ බිරිඳ යහනේදී පිරිමියාගේ නම මුමුණන විට වගේම මිනිසුන් පිරිසක් සිටින තැන්වල රහසින් සරාගී ලෙස අමතන විට පිරිමි පුද්ගලයාට ඒ කාන්තාව කෙරෙහි මහත්සේ ආකර්ෂණයක් ඇති කරන දෙයක් බවට පත්වෙනවා. අටවෙනි කාරණයේදී ඇස් කණ්ණාඩි පැලඳ සිටින කාන්තාවන් කෙරෙහි පිරිමි පුද්ගලයන් වැඩි ආකර්ෂණයක් දක්වනවා. මෙහිදී කාන්තාවන් ඇස් කණ්ණාඩි පැලඳ සිටින විට ඔවුන්ගේ සුවිශේෂී අලංකාරයක් වගේම සරාගී බවක් පිරිමින් දකිනවා. මෙහිදී කාන්තාවන් විසින් ඔවුන්ගේ පෙනුමට ගැළපෙන ආකාරයේ ඇස් කණ්ණාඩිය තෝරා ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. එසේම කාන්තාවක් තම කොණ්ඩේ සමග සෙල්ලම් කරමින් සිටිනවා දැකීමටද පිරිමි පුද්ගලයන් වැඩි කැමැත්තක් දක්වනවා. කාන්තාවකගේ සුන්දරත්වයේ වැඩි දියුණු කර පෙන්වන දේවල් අතර කෙස් කලඹ ඉතාම ඉදිරියෙන් සිටිනවා. මෙහිදී කාන්තාවක් කතා කරන විට ඇගේ කෙස් කලඹ ස්පර්ශ කරමින් අඹරමින් සිටින විට පිරිමි පුද්ගලයාගේ අවධානය ඒ විට වැඩි වශයෙන් යොමු වෙනවා. පිරිමින් ආකර්ෂණය කරගන්නා 64 මායම් වලටද මේකත් අය. මේ සියල්ලන්ටම අමතරව කාන්තාවක් බියටපත්වන ආකාරය අනුවද පිරිමින්ගේ ආකර්ෂණය යොමු වෙන ආකාරය වෙනස් වෙනවා. කාන්තාවන් කොහොමත් ඉතා කුඩා දෙයටත් බියටපත්වන පිරිසක් විදිහට තමයි බොහෝ පිරිමින් දකින්නේ. නමුත් මේ සඳහා ඔවුන් යටහිතින් විශාල කැමැත්තක් දක්වනවා. ඒට හේතුව කාන්තාවක් බියටපත්වන විට තමාට ඇයව ආරක්ෂා කිරීමට සහ සැනසීමට පිරිමින් තුළ ඇති ආශාවයි. මෙහිදී යම් දෙයකට බියට පත්වන කාන්තාවක් පිරිමියාගේ උණුසුම සහ ආරක්ෂාව පතමින් ඔහුව ක්ෂණික වැළඳ ගන්නා විට ඔහුට ඇය කෙරේ විශාල ආදරයක් වගේම ආකර්ෂණයක්ද ඇති වෙනවා.
මීළඟ කාරණය වන්නේ කාන්තාවක් ස්ථානයක තිබෙන යමක් ගැනීමට උත්සාහ කිරීමයි. මෙවැනි අවස්ථාවල කාන්තාව ඇඟිලිවලින් ඉස්සෙමින් උඩ පනිමින් ස්ථානයක තිබෙන යමක් ගැනීමට උත්සාහ කරන විට පිරිමි පුද්ගලයාට ඇය කෙරෙහි අමුතුම ආකර්ෂණයක් ඇතිවෙනවා. මෙවැනි අවස්ථාවල කාන්තාවට ඒ සඳහා උපකාර කිරීම මගින් පිරිමි පුද්ගලයා තුළ තමා පිළිබඳ විශ්වාසයක් වගේම අමුතු ආකාරයේ ශක්තිමත් හැඟීමක් ඇති කරනවා. බෝතලයක සිරවුණු මූඩියක් විවෘත කර දීම, වැසුණු දොරක් විවෘත කර දීම වැනි කාරණා සඳහාද මෙම තත්ත්වය අදාළ වෙනවා. මීළඟ කාරණය වන්නේ තොප්පියක් පැළඳ සිටීමයි. බොහෝ කාන්තාවන්ට තොප්පියක් පැළඳ සිටීම තරමක් නුහුරු දෙයක් වුණත් ඒ සඳහා පිරිමි පුද්ගලයන් වැඩි ලෙස ආකර්ෂණයක් දක්වනවා. තොප්පියක් පැළඳ සිටින කාන්තාවන් තුළින් පිරිමි පුද්ගලයන් පතන අලංකාරයත් ඔවුන්ට දකින්න ලැබෙනවා. කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වැඩි කරන තවත් ගත ලක්ෂණයක් වන්නේ තුරුල් වීමයි. කාන්තාවක් සමග ආදරයෙන් බැඳී සිටින විට නිරන්තරයෙන්ම ඇව තුරුළු කර ගැනීමට පිරිමි පුද්ගලයන් වැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවලදී පිරිමි පුද්ගලයන්ට තමන් ආදරය කරන කාන්තාව ළඟ තබා තුරුළු කර ගැනීම හැර වෙනත් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පිරිමි පුද්ගලයා දකින විට කාන්තාව දුවගෙන විත් ඔහු ගෙලවටා දෑත්‍යවා වැළඳ ගැනීමට සහ නිදිහනේදී ඔහුගේ උණුසුම සහ සුවය පතමින් තුරුළු වෙනවාට පිරිමින් අතිශයින් ඇලුම් කරනවා. එසේම ආයාචනික දැස්වලින් තමා කෙරෙහි බලන කාන්තාවන් කෙරෙහිද පිරිමින් වැඩි වශයෙන් ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් තමා ආදරය කරන විට කාන්තාවගේ ආයාචනික දැස් දකින විට පිරිමි පුද්ගලයා තුළ ඇය කෙරෙහි දැඩි ස්නේහයක් ඇති වෙනවා. ඒ වගේම උදෑසනට අවදි වුණු විගසම නිදිබරිත දැසින් ආදරණීය ලෙස තමා දෙස බලන බිරිඳ හෝ පෙම්වතිය කෙරෙහිද පිරිමි පුද්ගලයා තුළ දැඩි ආකර්ෂණයක් වගේම සෙනෙහසක් ඇති වෙනවා. කාන්තාව කෙරෙහි පිරිමින් තුළ ආකර්ෂණය වැඩි වෙන තවත් දෙයක් වන්නේ ආහාර පිසීමයි. මෙහිදී කාන්තාව ආහාර පිසිනා විට පිරිමියා තුළ ඇය කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වෙනවා. ආහාර වඩා රසවත් ලෙස පිසීමට කාන්තාවට නොහැකි වුණත් ඇය කුමක් හෝ ආහාරයක් උත්සාහයෙන් පිසිනවා දැකීමට පිරිමි පුද්ගලයා දැඩි කැමැත්තක් දක්වනවා. පිරිමින් පිස්සුවටන කාන්තාවගේ මීළඟ ලක්ෂණය වන්නේ පරිගණක සහ වෙනත් ක්‍රීඩා කිරීම සඳහා තිබෙන කැමැත්ත. මෙහිදී තමා කැමති දේවල් වලටම කාන්තාවද කැමති වෙන අවස්ථාවන් වලට පිරිමින් දැඩිසේ ආශා කරනවා. කාන්තාව පරිගණක හෝ වෙනත් ආකාරයේ ක්‍රීඩාවන් වලට කැමැත්තක් දක්වන විට පිරිමින් ඒ සඳහා වැඩි වශයෙන් ආකර්ෂණය වෙනවා. ඉතින් ඔන්න ඕව තමයි කාන්තාවන් කෙරෙහි පිරිමින්ගේ ආකර්ෂණය වැඩි කරගන්න හේතු. ඉතින් කලින් හිතපු හේතු වලට වඩා මේව ගොඩක් වෙනස් නේද? මුලින් සඳහන් කළා වගේම ශක්තිමත් සහ දිගුකාලීන ආදර සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න මේ කාරණාත් ගොඩක් වැදගත් වෙයි කියලා අපි හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.